අද දවසේදීත් මගේ අතේ කතා කරන පොත් වැඩසටහනට කෘතීන් දෙකක් තියෙනවා, අලුත්ම කෘතීන් දෙකක් තියෙනවා කතා කරන්නට. හැබැයි කෘතීන් දෙකටම මට හිතෙනවා කාලය අද දවසේදී වෙන් කරගන්න එක එක්තරා විදිහක මේ අභියෝගයක්. ඉතින් ඒක නිසා අපි තෝරාගත්ත සමාජය සහ මාධ්‍ය කියන මේ කෘතිය පිළිබඳව අද කතා කරමු. හැබැයි ඊට පස්සේ අපිට පුළුවන් නිර්මාණාත්මක ලේඛනය හා නවකතාවේ වාස්තුවේදී මෙන්න මේ කෘතිය ඊට පසු දිනක පසු වැඩසටහනකදී කතා බහ කරන්නට ආරාධනා කළා. මේ කෘතිය ගැන සමාජය සහ මාධ්‍ය මේ පරිවර්තන කෘතිය පිළිබඳව කතා කරන්න ප්‍රවීණ ලේඛක කේ.කේ. සමන්කුමාර මහතාට ආයිබෝන් ඔබට. හොඳයි, කමක් නැහැ නේද? මං හිතුණා අපි නිකන් මේ පොත් දෙකම නිකන් අපි එහෙම මෙහෙම වචනයක් දෙකක් කියලා කතා කරනවට වඩා හොඳයි මේක ටිකක් ගැඹුරින් අපි සාකච්ඡා කරන වැඩසටහන් දෙකකදී. ඒ නිසා මම තෝරගත්ත අද දවසේ සමාජය සහ මාධ්‍ය කියන කෘතිය සමන්. ඒ අපි කුඩා පොතක් වුණත් මම හිතනවා මේක අපි ටිකක් කතා කළ යුතු කෘතියක්. ඕෂෝ, අපි ඕෂෝ කියන්නේ කවුද කියන එකෙන් පොඩ්ඩක් හඳුනාගත්තොත් හොඳයි. ඕෂෝ ඇත්තටම මේ ලෝකේ සෑහෙන කාලයක් තිස්සේ කියන තවමත් පවතින චින්තන වෙනසක් බටහිර ලෝකයේ, ඇමරිකාවේ වගේම මේ වෙනකොට ආසියානු රටවල් වලටත් ඇති කරපු නූතන අධ්‍යාත්මික චින්තකයෙක් හැටියට තමයි ඕෂෝව හඳුන්වන්නට පුළුවන්. ඔහු ඉන්දියානු ජාතිකයෙක්. ඔහුගේ කෘතීන් විශාල සංඛ්‍යාවක් මං හිතන්නේ මෙහි පරිවර්තනය වෙලා තියෙනවා. ඇත්තටම මෑත යුගයක ලංකාවේ සබුද්ධිකව කියවන තරුණ පරම්පරාවට ජීවිතයේ අධ්‍යාත්මිකතාවය ගැන, ජීවිතය ගැන, අනිත් අතින් තමන් වටා තියෙන සමාජයේ තියෙන මායාව සහ පැටලිලා තියෙන නොයෙකුත් දෘෂ්ටිවාදී උගුල් ගැන වෙනත් අධ්‍යාත්මික මානයකින් කතා කරපු කෙනෙක් ඕෂෝ. ඔහු සලකන්නේ ඇත්තටම නූතන ශාස්ත්‍රූවරයෙක් හැටියට. ඔහු ඉන්දියානු ජාතිකයෙක්. ඔහු ගැන මේ එක මේ අවස්ථාවක ඔහු කියපු කියමනක් තමයි ඇත්තටම ඔහු ගැන හොඳම මේ හැඳින්වීම හැටියට ගන්නට පුළුවන්. ඕෂෝ සාමාන්‍ය පොතපතටම නැඹුරු වෙච්ච, සෙල්ලම් කරන්නේ නැති එහෙම දරුවෙක් හැටියට ඉන්නකොට එයා මම හිතන්නේ ඉස්කෝලේ 4-5 දරුවෙක් හැටියට ඉන්නකොට එයාගේ බාප්පා දවසක් එයාට කියනවා, මොකද්ද ඔය කම්මැලියෙක් වගේ පොත් කියෝ කියෝ ඉන්නේ, වරෙන් යන්න ඇඟ හදාගන්න ජිම් එකට කියලා. එතකොට ඕෂෝ කියනවා, බාප්පේ ඇඟ ඕනේ උනේ ඉස්සර මේ බොහොම ප්‍රාථමික යුගයේ, දැන් එහෙම ඇඟ ඕන් නැහැ, දැන් ඕනේ ඔළුව. ඔළුව හදාගන්න ජිම් එකක් තියෙනවා නම් කියන්න මං එන්නම්. ඇත්තටම ඕෂෝ ඉන්දියාව තුලත් ඔහුට හින්දු භක්තිකයන්, ඒ වගේම මුස්ලිම් භක්තික, ඉස්ලාම් භක්තිකයන්ගෙන් නොයෙකුත් විරෝධතා එල්ල වෙන්න ගත්තා. මොකද ඔහු ඒවා තියෙන ආදානග්‍රාහී ගතානුගතික දේවල් වලට විරුද්ධව ඔහු තාන්ත්‍රික බුදු දහමේ සාරය තමයි ඔහු ඉදිරියට ගෙනාවේ. ඔහු ඇත්තටම දැන් අපේ රටේ එහෙම ක්‍රියාත්මක වෙන තේරවාදී බුදුදහමට වඩා තිබ්බතය ආශ්‍රිතව තියෙන තාන්ත්‍රික බුදුදහමේ සාරය තමයි ඔහු හැම දෙයකටම පදනම් කරගත්තේ. එතෙන්දී ඔහු විශ්වාස කළා බටහිර අධ්‍යාත්මික දරිද්‍රතාවයකින් දුක් විඳිනවා. බටහිර හැමදේම ශාරීරික දේවල්, භෞතික දේවල් හැම දෙයක්ම තිබුණත් අධ්‍යාත්මිකව දරිද්‍රයි. ආසියානු කලාපය භෞතිකව දරිද්‍රයි. නමුත් ආත්මීය වශයෙන්, අධ්‍යාත්මික වශයෙන් ආසියාව තුළ ඊට වඩා දෙයක් තියෙනවා කියලා, බටහිරට වඩා. මේ දෙක එකතු වෙන්න ඕන කියලා තමයි ඔහු සඳහන් කළේ. කායික පැත්ත වගේම මිනිසාගේ අධ්‍යාත්මික පැත්ත, මේ දෙක අතර සමවාය සම්බන්ධයක් ගැන තමයි ඔහු හැම විටම කතා කළේ. ඉන්දියාව තුළ ඔහුට විරෝධතා එන්න ගත්තහම ඔහු මේ බුදුදහමේ වුණත් අර ගතානුගතික ආගමික චින්තනයේ හිටපු කෙනෙක් නෙවෙයි. ඔහු මේ ටිකක් ගැඹුරු විදිහට ඒකේ දාර්ශනික පැත්තට අධ්‍යයනය කළා වගේම ඒක දේශනා කළා. එතෙන්දී විශේෂයෙන් තේරවාදී බෞද්ධ සංස්කෘතිය තුළ තියෙන කුහකත්වය ඔහු ප්‍රශ්න කළා. ඒකම ඔහු හින්දුවාදයේ තියෙන
ගතානුගතික දේවල් සහ කුලවාදී දේවල් ප්‍රශ්න කරපු නිසා හින්දුන්ගෙන් මේ ඔහුට දැඩි බලපෑම් එල්ල වුණා. ඔහු එතෙන්දී ඇමරිකාවට යනවා. ඇමරිකාවෙත් විශේෂයෙන් මෙක්සිකෝව ආශ්‍රිතව මේ යන ප්‍රදේශය කියන්නේ බොහොම කියන්නේ රතු ඉන්දියානු ජනතාවගෙන් පැවතෙන අය ඉතාම දරිද්‍ර විදිහට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පීඩනයන්ට අහුවෙලා ඉන්න සංස්කෘතික වශයෙන් බොහොම දුප්පත් ආර්ථික වශයෙන් සංස්කෘතික වශයෙන් ඉතාම දුප්පත් ජනතාව ඉන්න ප්‍රදේශයකට. ඒ හරිය කාන්තාර ප්‍රදේශයක්. දැන් එහෙ මිනිස්සු විශ්වාස කළා ඒගොල්ලන්ගේ කවදාහරි සුදු මිනිස්සෙක් එනවා දම්පාට ලෝගුවක් දාගෙන ඒගොල්ලන්ව ගලවා ගන්න කියලා. දැන් ඕෂෝගෙත් ඇඳුම දම්පාට. ඒ ගමන මේගොල්ලෝ හිතුවා මේ තමයි අපේ ගැලවුම්කාරයා කියලා. මෙයා වට ඒ මිනිස්සු එකතු වුණා. එතෙන්දි මෙයා එතන මේ එක්තරා කොමියුනිටි එකක් මේ කියන්නේ සාමූහික ප්‍රජාවක් ඇති කරනවා. අර කාන්තාරයට වතුර ගෙනලා දාලා එතන විශාල සශ්‍රීක ගොයිපලක් හදලා ඔය විදිහට එයා එයාගේ මේ දර්ශනය දේශනා කරන්න ගත්තාම එහි කතෝලික ආගමට මේක අභියෝගයක් වෙනවා. එතෙන්දී ඔහුට ඊළඟ කතාවේ වීසා දෙන එක කැන්සල් කරනවා. එයාගේ ඒ කාල සීමාව ඉවරුනහම වීසා දෙන එක කැන්සල් කරනවා. ඉතින් තානාපතිවරයාත් එක්ක සංවාදයේදී මෙයා ප්‍රශ්න කරනවා. ඒ වීසා දෙන ප්‍රතිපත්තිය ප්‍රශ්න කළාම තානාපතිවරයා කියනවා ඔබ විදේශිකයෙක් කියලා. මම අවුරුදු 5ක් මේ පරණ විදේශිකයෙක්. ඔබ අවුරුදු 200ක් පරණ විදේශිකයෙක්. ඔබටත් මෙතන අයිතියක් නැහැ. දැන් අවසානයේදී සලකන්නේ CIA සංවිධානය විසින් ඕෂෝව ඉතාසියුම් විදිහට ඝාතනය කළා කියලා. එවැනි ඝාතන විශාල සංඛ්‍යාවක් තියෙනවා. මොකද එහෙ පල්ලියට ඔහු අභියෝගයක් වෙනවා. යුරෝපීයන් වගේම ඇමරිකානුවන් හුඟ දෙනෙක් ඕෂෝ අනුගාමිකයන් බවට පත් වෙනවා. එතෙන්දී ආසියානු ගූඪ ධර්ම හොයාගෙන යනවා, බුදු දහමට හැරෙනවා. මම හිතන්නේ ඇමරිකාව තුළ පල්ලියට විශාලම අභියෝගයක් කළේ සහ ඒක යටින් දිය කරලා හැරපු පුද්ගලයා තමයි ඕෂෝ. ඉතින් මේ වෙනකොටත් විශාල කොමියුනිටි එකක් ලෝකෙ පුරාම ඉන්නවා ඔහුගේ. ඉතින් ඔහුගේ තියෙන මූලික දේ තමයි ජීවිතේ කායික පාර්ශ්වය වගේම අධ්‍යාත්මික පාර්ශ්වය එක්තැන් වෙන්න ඕනේ. බටහිර දැනුම සහ ආසියානු දැනුම එකතු වෙන්න ඕනේ. බටහිර මනෝවිද්‍යාව සහ ආසියානු ගූඪවාදය එකතු වෙන්න ඕනේ. නැතුව මේක ජයගන්න බෑ. මේ තියෙන සමාජ ක්‍රමයේ තියෙන ගැටලු කියන. ඉතින් එහෙම නූතන අධ්‍යාත්මිකවාදී චින්තකයෙක් ඇත්තටම ඔහු. ඒ තමයි ඕෂෝ, භගවාන් ශ්‍රී රජනීෂ්. හොඳයි, මේ කෘතිය අපි ගත්තොත් සමාජය සහ මාධ්‍ය, මේක මේ අපේ යුගයේ ආධ්‍යාත්මික චින්තකයෙකු විදියට සලකන භගවාන් ශ්‍රී රජනීෂ්. ඒතර ඕෂෝ කියලා අපි හඳුන්වන්නේ ඔහුව. එතකොට ඔහු මාධ්‍ය සහ ඒ සමාජ බලපෑම පිළිබඳව දක්වන ලද අදහස් තමයි කැටිකොට තියෙන්නේ මේ කෘතියේ. අපි තවත් පැත්තකින් ගත්තොත් ජනමාධ්‍යවේදීන්ට තමන්ගේ කාර්යභාරය සහ වගකීම පිළිබඳව තියුණු අභියෝගාත්මක දැක්මක් මේ කෘතිය හරහා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි වගේ අයට, ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය විචාරකයන්ට, ඒ වගේ මාධ්‍ය පිළිබඳව හදාරන කොයි කාටත් මම හිතනවා මේ කෘතිය ඉතාමත්ම ඵලදායි වෙනවා. මේ කෘතිය ගැන අපි කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි, විරාමෙන් පසුව යලිත් කතා කරන පොත් භගවාන් ශ්‍රී රජනීෂ්, එහෙම නැත්නම් ඕෂෝ. මේ චරිතය අපිට වැඩියෙන්ම දැනෙන්නේ අපේ ජීවිතය කියවන්නට ඔහු දන්නා නිසාවෙන් කියන එක තමයි මට හිතෙන්නේ. සමහරට ඒ ජීවන අත්දැකීම ඔහුගේ ජීවන අත්දැකීම, හැබැයි මුළු ලෝකෙම අත්දැකීම වෙන්නේ එයයි. ඒ නිසා මම හිතනවා KK සමන් කුමාර මේ කරලා තියෙන්නේ ඔහු කළ, එතුමා කළ ඒ දේශනයක ඒ සියලුම ඒ දේශනයට ඇතුළත් වෙන කාරණා මේ කැටි කරලා ලියපු පොතක් නැවත පරිවර්තනය කිරීමක් කරන්නේ. හැබැයි මම හිතන්නේ සමන් අපි මේතුමා මේ ලෝකෙ පුරාම මේ වගේ දේශන කරමින් සංචාරය කළ අයෙක්. එතකොට මේ සමාජය සහ මාධ්‍ය කියන දේශනය ඔහු කොතනද පැවැත්වුවේ? මේ කෘතිය කොහොමද, මොන වගේ කාරණාද ඇතුළත් වෙන්නේ? ඔහු මේ
ඕෂෝ ඉන්ටර්නෂනල් කියන ආයතනයේ දී නන්දිතා කියලා ඔහුගේ අනුගාමිකාවක් ඔහුගෙන් අහපු එයා ජනමාධ්‍යවේදිනියක් ඔහුගෙන් අහපු ප්‍රශ්නවලට දෙන පිළිතුරු හැටියට තමයි ඔය මේ කෘතිය ඒ ඇසුරෙන් තමයි සැකසීලා තියෙන්නේ. ඉතින් ඒ තුළ ඔහු තියුණු දේවල් ටිකක් මතු කරනවා ලෝකෙම ජනමාධ්‍ය දැන් විශේෂයෙන් මේක තුළ කතා කරන්නේ ඉන්දියානු සහ බටහිර ජනමාධ්‍ය. නමුත් ඒවයේ තියෙන ගැටලු සහගත බව ඒ අර්බුදය වෙළඳපළ ඇතුලේ මොන විදිහටද තමන්ගේ සමාජ වගකීම නොතකා හරින්නේ කියන එක මං හිතන්නේ ලංකාවටත් ඊට වඩා අදාළයි. ඇත්තටම ඕෂෝ කියන්නේ මූලික ප්‍රතිවිරෝධය මාධ්‍ය ඇතුලේ සමාජය කැමති දේවල් සහ සමාජය ඉල්ලන දේවල් දෙනවාය කියන එක හැම වෙලාවෙම ඔහු අභියෝගයට ලක් කරනවා. විශේෂයෙන් දේශපාලකයන්ව ඇයි මේ තරමට ඉහළට ඔසවන්නේ? ඔවුන් පිළිබඳ ඕපාදූප නොයෙකුත් පුවත් හදමින් මේ මැත්තේ ඇයි කියන්නේ අවුරුදු 5කට විතරයි ජීවිතේ වැදගත් වෙන්නේ මේ දේශපාලකයෝ හැමෝ. මේ අවුරුදු 5න් එහාට මිනිහාගේ ඇති වැඩක් නැහැ. මේ මිනිස්සුන් පස්සේ ඇයි මේ තරම් යන්නේ කියන එක ඔහු අභියෝගයට ලක් කරනවා. ඔහු කියන්නේ තැපැල් ස්ථානාධිපති මේ කවුද කියන එක කාටවත් වැඩක් නැහැ. මොකද ලියුම වෙලාවට එනවා නම්, දුම්රිය වෙලාවට එනවා නම් දුම්රිය ස්ථානාධිපති කවුද කියන එක වැඩක් නැහැ. ඉතින් ජනාධිපති කෙනෙක් මොකටද දැනගන්නේ? ඔහු එතෙන්දී ඔහු කියන දේ තමයි මේ මාධ්‍ය විසින් මේ දේශපාලනිකයන් හැම වෙලාවෙම වන්දනාවට ලක් කිරීම තුළින් ඔවුන්ගේ ඕපාදූප නොයෙකුත් දේවල් ඔවුන් ගැන පුවත් ඔවුන්ගේ දේශපාලන ගැටුම් මේ දේවල් හයිලයිට් කරන එක තුළින් මිනිස්සු ඒකේ වෙන එක්තරා රසයක් සහ විනෝදයක් මේ ලබන්න ගන්නවා. ඒක කාවදිනවා අධ්‍යාත්මිකව. මේ වෙන විනාශය තමයි ඔහු ඇත්තටම ප්‍රශ්න කරන්නේ. අනිත් අතින් ඔහු මූලික වශයෙන් කියන දැන් ඒක ප්‍රශ්නයක් අහන වෙලාවෙදි කියනවා මාධ්‍යයට පුළුවන්ද පවතින මේ ගුණාත්මක දේවල් සහ මේ ශාස්ත්‍රීය දේවල් ඒ වගේ බැරෑරුම් දේවල් වලින් විතරක් පවතින පුළුවන්ද කියලා. ඔහු කියන්නේ බැහැ. නමුත් මූලික දේ තමයි නිෂේධනීය දේවල් කියන්නේ ඒවා ඉදිරිපත් කරන්න. නමුත් කිසිසේත්ම ඒවා මේ හයිලයිට් කරන්න එපා. ඔහු කියන්නේ ජනප්‍රිය නොවන දේවල් කියලා කියන්නේ මේ ලෝකයේ අනාගතය. ඒවා අනාගතයේදී ලෝකය නිර්ණය කරන්නේ ඒ ජනප්‍රිය නොවන දේවල් වලින්. ඒ දේවල් වලට මූලිකත්වය දෙන්න. දැන් මං හිතන්නේ මේක අද වෙනකොට අපිට ජනමාධ්‍ය ඇතුලේ එහෙම වාතාවරණයක් කොහොමඩවත් දකින්න නැහැ. මං හිතන්නේ රේටින්ස් නැත්තම් ඕනෙම වැඩසටහනක් අයින් කරන කියන්නේ සමාජ වගකීමක් නැහැ ඇත්තටම. මේ විශේෂයෙන් අපේ රටේ මාධ්‍ය ගත්තොත් දැන් බටහිර නම් යම් ඒවට දැන් ඉන්දියාවේ වුණත් ඒවට යම් ප්‍රේක්ෂකයෝ ටිකක් ඉන්න නිසා ඒවට යම් ඉඩක් වෙන් කරලා තියෙනවා. නමුත් අපේ ඒ තත්ත්වය ඉතාම නරක තැනක ඇත්තටම තියෙන්නේ. හොඳයි, සමන් දැන් අපි මෙහෙම කිව්වොත් දැන් ඇත්තටම මේ ඕෂෝගේ යම් දැක්මක් තියෙනවා. දැන් ඒ දැක්ම තුළ ඉඳගෙන තමයි ඔහු ඔහුගේ චින්තන ඉදිරිපත් කරන්නේ. දැන් ඔබ කිව්වා බොහොම හොඳ මාතෘකාවකට එනවා මේ ලංකාවේ තියෙන මාධ්‍යත් එක්ක ගත්තොත්. දැන් මේක විශේෂයෙන් අදාළන සමාජයේ සහ මාධ්‍ය කියන කාරණාව නිසා වෙන්න. දැන් හැමදේම රේටින්ග්ස් මත නොතිබෙන අවස්ථා තිබෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි මේ වැඩසටහන ගත්තොත්, මේ වැඩසටහන නරඹන්නේ එක්තරා කුලකයක්, එක්තරා සමාජ තත්ත්වයක පිරිසක්. මේක පොදුවේ අපි ගත්තොත් එහෙම රේටින්ග්ස් ගැන කතා කරොත් අපිට මේ වැඩසටහනත් අපිට නතර කරන්නට වෙනවා. මොකද රේටින්ග්ස් අතර මේක නොමැති නිසා. නමුත් අපිට පුළුවන් යම් යම් සීමාවන් අභිභවා යන්නට, යම් යම් තැන්වලින් රිංගා යන්නට. දැන් ඕෂෝගේ චින්තනය තුලත් මට හිතෙනවා ඒ විදිහට යම් යම් තැන්වලින් රිංගා යන්න පුළුවන් විධික්‍රම ඔහු හඳුන්වා දෙනවා. ඔහු කියනවා මේක මෙහෙම කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා, හැබැයි කළ හැකි අවස්ථාත් තියෙනවා කියලා. දැන් අපි එතනට නොයන්නේ ඇයි? අපි දැන් මේ හිතුවොත් එම් අපිට කවදාකවත් මේක කරන්න බැහැ. ඒ බැහැයි කිව්වොත් අපිට බැහැ. නමුත් අපි එක්තරා ආකාරයකින් අපි හිතුවොත්
අපි කොතනින්ද දැන් අර කිව්වා වගේ අපි පාලකින්ට වන්දනාමාන කරගෙන සිටිය යුතුද? එහෙම නැත්නම් අපි රාජ්‍යයට වන්දනාමාන කරගෙන සිටිය යුතුද? පාලකයාට වන්දනාමාන කරමින් සිටිය යුතුද? නොයසේනම් අපිට ජනතාවගේ පැත්තෙන් ඉඳගෙන අපිට මොනවද කරන්න පුළුවන්? මෙතෙන්ට අපිට යන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? පැති ගණනාවක් මං හිතන්නේ තියෙනවා. එකක් හුඟක් මාධ්‍යවල ඉහළ තනතුරු හොබවන අය විශේෂයෙන් කළමනාකාරීත්වය පැත්තේ අතරම මාධ්‍ය හෝ යම් ශාස්ත්‍රීය ඒ පුහුණුවකින් එන අය නෙමෙයි. ඔවුන් හුඟක් වෙලාවට මාකටින් වලින් එන අය. ඔවුන්ගේ මූලික මේක මාකටින් වල මේවා ටික ටාගට්ස් මේ ජය ගන්න කොහොමද කියන ඒකට එතෙන්දී ඔවුන්ට අහුවෙන්නේ සමාජයේ වඩාත් ඉල්ලනදී. ඇත්තටම ලංකාවේ මාකටින් කියන්නේ මාකටින් නෙමෙයි, ඇත්තටම අර සෙලින් කියලා කියන්නේ විකුණන එක. මාකටින් කියන්නේ විකුණන එක නෙවෙයි, ඒක ඊට වඩා ගැඹුරු විෂයක්. විශේෂයෙන් ලංකාවේ ජනමාධ්‍ය ආයතන හුඟක ගත්තාම මාකටින් කියලා ඩිපාර්ට්මන්ට් එකක් තිබුණාට කරන්නේ සෙලින් විතරයි. ඒක හුඟක් තැන්වල ඒ මේ අර්බුදය තියෙනවා. එතෙන්දී ඔවුන් හුදු ඔවුන්ම උපකල්පනය කළා දැන් බොහෝ වෙලාවට යම් ගුණාත්මක භාවයක් සහිත වැඩසටහන් දිගින් දිගට මේවා වෙනවා නම් ඒකට ප්‍රවණතාවයක් හැදෙනවා. ඒක ඔවුන් සලකන්නේ නැහැ. මේ වෙලාවේ මොකද්ද විකිණිය හැක්කේ? මං හිතන්නේ ඒක ලංකාවේ සියලු දේවල් වලට මේ කෑම විකුණන එකේ ඉඳලම තියෙන ප්‍රශ්නයක්. ඒක වෙනස් නැහැ ජනමාධ්‍යයට කියලා. එතෙන්දී අනිත් අතට දැන් ඉස්සර තිබුණානේ මූලිකව දැන් ඒක තාමත් මූලික මූලධර්මයක් හැටියට උගන්වනවා. මේ කියන්නේ මුලින්ම රජය, ඊළඟට අධිකරණය ව්‍යවස්ථාදායක අධිකරණය, ඊළඟ රාජ්‍යය තමයි ජනමාධ්‍ය කියලා. අද වෙනකොට එහෙම තත්ත්වයක් නැහැ. අද එහෙම මාධ්‍යයට බලපෑම් කරන්න පුළුවන්. දැන් ඉස්සර බලපෑම් කරන්න පුළුවන්කම තිබුණා රාජ්‍යයට. නමුත් මේ වෙනකොට ඒක සීමා වෙලා දේශපාලන පොර ඇතුළට විතරක් ගිහිල්ලා. සහ මාධ්‍යයට පුළුවන් සංස්කෘතියට, මිනිසුන්ගේ චින්තනයට, අධ්‍යාත්මයට සහ වෙළඳපළට බලපෑම් කරන්න. නමුත් අද වෙනකොට වෙළඳපළ විසින් මාධ්‍යයට බලපෑම් කරනවා මිසක් මාධ්‍යයට වෙළඳපළට බලපෑම් කරන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන් අද අපි ගත්තොත් දැන් මිනිස්සු ඉතාම අද දේවාල බවට පත්වලා තියෙන ෂොපින් මෝල්ස් නැත්නම් මේ සුපර් මාකට්, මේක ඇතුලේ ලස්සනට පැක් කරලා මේ ඇඩ්වර්ටයිසින් වල මොනවා හරි ග්‍රැෆික් එකක් දාලා ලස්සන පාට දාලා වෙනවා. අපි දන්නවා මේ හුඟක් වහ කියන එක. හරි, විශේෂයෙන් මහරගම පිළිකා රෝහලේ ඉන්න රෝගීන්ගේ ජීවිතවලට ඇත්තටම මේ ෂොපින් මෝල්ස් හුඟක් වග කියන්න ඕනේ. ෂොපින් මෝල්ස් විතරක් නෙමේ, ඉතා පොඩි හෝටල පවා වග කියන්න ඕනේ. මොකද කෑමට මේ තරම්ම වහදාන සහ කෑම සම්බන්ධයෙන් වංචා කරන ජාතියක් මං හිතන්නේ ලෝකෙම නැහැ. හරි, ඒක හොඳට තේරෙනවා. මේ ද්‍රවිඩ මේ ආහාර සංස්කෘතිය ගත්තාම වුන් ඒ කඩේකට ගිහාම ඒක තේරෙනවා. කියන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් හැමෝම දන්න දේවල් නේ. මිරිස් කුඩු වලට මොකද කරන්නේ, ඊළඟට ආපෝ වලට මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් දානවා, මේ මේක. නමුත් දැන් ලංකාවේ දැන් ඒ මේ වැටලීම් අංශයේ කෙනෙක් මේ විදිහටම මේ ඔහු ලියපු පොතක් ගැන වැඩසටහනකදී හම්බෙච්ච වෙලාවේ කතා කළා. ඔහු ඉඳන් නිලධාරීන් ඉන්නේ 500කට අඩු සංඛ්‍යාවක් ලංකාවේ වටලන්න. හදවත් මේක කරන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට මූලික ප්‍රශ්නේ මේ නීති හෝ ඒ දේවල් නෙමෙයි, මිනිස්සුන්ගේ ඇතුළත චින්තනය වෙනස් කරන එක. ඉස්සර ඒක ආගම විසින් කළා මිනිස්සු තුළ වැරද්දක් කරන එක ගැන හෘද සාක්ෂියක් තිබුණා. ඒක පව් හරි මොකක් හරි දෙවියෝ හරි මොන විදියට හරි මිනිස්සු තුළ හෘද සාක්ෂියක් තිබුණා. නමුත් මෑතක මේ වෙළඳපළ සහ තරංගය මේ සියල්ල එක මිනිස්සුගේ හෘද සාක්ෂිය නැති වුණා. ඒ මේ ඊළඟට ආගම ආගමික නායකයෝ තුළ පවා හෘද සාක්ෂීන් නැති වෙලා ඒ ආගමික මේ ස්ථාන පවා වෙළඳ මේ ගනුදෙනුවක් බවට පත් වුණා. සමාජයත් දැන් ඒක විශේෂයෙන් මාධ්‍ය විසින් ආගම
පශාත්නූතන කරණය කළාට පස්සේ අනුව දශකය විතර ඉඳල තමා මේක සිද්ධ වෙන්න ගත්තේ. ඊට පස්සේ ලස්සන හාමුදුරු ගොල්ලෝ මිහිරි හඬින් බණ කියන එක හරය නෙමෙයි, ඇත්තටම හරයක් තිබුණත් හරය නෙමෙයි මිනිස්සු ගන්නෙ. මේක පොඩ්ඩක් අර මේ සැලූන් සංස්කෘතියේම කොටසක් බවට පත් වුණා. මේ ඔක්කොම එක්ක ආගම මිනිස් ජීවිතයට බලපෑම් කරන්න පුළුවන්, හෘදේ සාක්ෂිය හදන්න පුළුවන්, හොඳ නරක ගැන, හොඳ නරක කියලා කියන්නේ මේ වචනෙට කියන දහම් පාසලකින් කියන දෙයක් නෙමෙයි, මිනිස්සාගේ හදවත ඇතුලේ අවංකව දැන මං යමක් කරනකොට මේ වැඩේ වැරදි කියලා හිතන එක, ඒ දෙක කළොත් තමන් හිතේ බරක් තියෙන එක ඒක නැති කළා. හිතන්නේ ඒක මේ ජනමාධ්‍ය විසින් ඉතුරු ටිකක් නැති කළා. මොකද ජනමාධ්‍ය තමයි ඉන්පස්සේ ඇත්තටම මේ සමාජයක දේවාල නැත්තම් පූජ්‍යස්ථාන කියලා කියන්නේ ඒක ඒක කෙලසුවා විශේෂයෙන්ම. හරි, ඒක මේ කියන්නේ උනේ හැම යුගයකම ජනමාධ්‍යවලට වෙළඳ ප්‍රචාරය ඒ බලපෑම තිබුණා. එහෙම නැතුව පවත්වාගෙන යන්න බැහැ. එක්කෝ අතිරික්ත ප්‍රාග්ධනය තමයි, කලාවට අතිරික්ත ප්‍රාග්ධනය එනවා වගේ ජනමාධ්‍යය දුවන්නේ හුඟක් මේ අතිරික්ත ප්‍රාග්ධනයෙන්. ජනමාධ්‍ය හුදු ලාභයෙන්ම නෙමෙයි ඇත්තටම දුවන්නේ. මේ මේ වාතාවරණය ගත්තොත් දැන් අපි පුවත්පත්වල ආරම්භයේ ලෝකෙ ගත්තොත් යුද්ධයත් එක්ක යුද වාර්තාකරණයත් ඊළඟට ඊට පස්සේ ඇති වෙන්නේ මේ කියන්නේ බිරින්දෑවරුන්ගේ කියන්නේ යුද්ධයට සම්බන්ධ අයගේ බිරින්දෑවරුන්ගේ කතන්දර, ඒගොල්ලන්ගේ දුක අරවම කරන එක. දැන් මේක දිගින් දිගට ඇවිල්ලා ඊට පස්සේ අර මේ බටහිර මේක ඇමරිකාවෙම හඳුන්වනවා යෙලෝ ජර්නලිසම් කියලා. භාවාතිශය දේවල්ම තමයි, හැඟීම අඬවන දේවල්ම තමයි කරන්නේ. දැන් ආචාර ධර්ම කියන එක නැහැ. හැම වෙලාවෙම මේ අර මිනිස්සුන්ගේ තියෙන ගොසිප් මානසිකත්වය, අනිත් ජීවිතවල දුක එන්ටර්ටේන් කරන එක, ඊළඟට අනිත් මිනිස්සුන්ගේ රහස් වලට එබිල බලන එක, මෙන්න මේ දේවල් ප්‍රමුඛ වෙන්න ගත්තා. ඉතින් මේක තමයි ඇත්තටම අද තියෙන ජනමාධ්‍ය වල ගැටලුව. ඒත් එක්කම ඔබ කියවන සමාජය සහ මාධ්‍ය තවත් ඔබට හොඳ වැටහීමක් ලැබෙයි සමාජය සහ මාධ්‍ය කියන දේ පිළිබඳව. මම මේ කෘතිය අවසානයේ තිබෙන සටහනකින් මේ වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනමාධ්‍යවේදියෙක් කියන මූලිකව කැරලිකාර පුද්ගලයෙක්, ලෝකයේ වඩා හොඳ වීමේ ඕනෑකම ඇති කෙනෙක්, ඒ වගේම නිවැරදි කාරණා වෙනුවෙන් ඔහුට සටන් කරන්න තියෙනවා. මා කිසි විටකවත් ජනමාධ්‍ය දෙස බලන්නේ නැහැ නිකම්ම සේවාවක් ආකාරයෙන්. ලාභය සඳහා ඔබට ඕනෑ තරම් වෘත්තීන් විවෘතව තියෙනවා. අඩුතරමින් යම් දෙයක් ලාභ අවශ්‍යතාවෙන් නොකෙලෙසි ඉතිරිව තිබිය යුතුයි. ඒ අනතුරුව පමණයි ඔබට මිනිසුන්ව දැනුවත් කරන්නට සකල වැරදි දේවල් වලට එරෙහිව කැරලිකාර ආස්ථානයක් වෙනුවෙන් ඔවුන් දැනුවත් කරන්නට, අපචාරයන්ට හේතු වන සෑම දෙයකටම එරෙහිව ඔවුන් දැනුවත් කරන්නට පුළුවන් ශක්්‍යතාවයක් ඇතිවන්නේ. ඉතින් ඒක නිසා මේ පොත කියවන්න අනිවාර්යෙන්ම මම හිතන තවත් අපිට දැනුම පුළුල් කරගන්න පුළුවන් සමාජය සහ මාධ්‍ය. කේකේ සමන් කුමාර තමයි පරිවර්තනය කරන්නේ. ඕෂෝගේ තවත් දේශනයක් ඇසුරින් කළ කෘතියක් තමයි මේ පරිවර්තනය වෙන්නේ. ස්තුතිවන්ත වෙනවා දවසේදී ඔබට. ඒ වගේම අපි තවත් දවසකදී කතා කරමු නිර්මාණාත්මක ලේඛනය සහ නවකතාවේ වාස්තුවේදී. සමන්ට සමුදෙන ගමන්ම අපි කතා කරන පොත් වැඩසටහනින් සමුගෙන යනවා. සුබ දවසක්.